රටේ ආර්ථිකය හදන වෙලාවේදී වෙනසක් කෙරුවොත් මේ රට කොතනටද යන්නේ කියලා සියලු දෙනාම කල්පනා කරා. මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. විකුණන රට රැකගන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. රටක් පාලනය කළා කිසිම අත්දැකීමක් නැති නායකයෙක්ට මේ රට බාර දුන්නොත් ආපෝ මේ රට ආපස්සට තමයි යන්නේ. කවුරු හිතනවා රනිල් වික්‍රමසිංහ රට ගොඩ ගත්තා කියලා? එක පට්ටපල් බොරුවක්. දැනුත් මේ බොරුව කියනවා රනිල් තමයි ගොඩ ගත්තේ, ඒ නිසා වෙනසක් කරොත් ආයි වැටෙයි කියලා. නෑ, වෙනසක් කරන්න ඕන, නැත්නම් මේ ගොඩ අරගෙන නෑ. අපි හම් රනිල් ගෙන් එක ඩොලර් එකක් නෑ කියුවාද? ගෙවල නෑ තාමත් අවුරුදු දෙකක් තිස්සේ. පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහට අපේ රට ජනතාවට පාස්පෝර්ට් එක දෙන්න බැරි වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ගැන මම කතා කරන්නේ නෑ, ඒක වෙන විෂයක්. කියනවා ඒගොල්ල බලයට ආවොත් ඒගොල්ල පොදු රාජ්‍ය මණ්ඩලයෙන් අයින් වෙනවා. ජනතාවගේ හදවත් දිනා ගන්න බිම්මට මේ වැඩ පිළිවෙලක් නැහැ. අපේ අනුර මහත්තයා දැන් ඉස්සර සහෝදරයා දෙගත්තා 104,000. අනුරට අඩුයි 65. අපි බුදියන් විදලා එහෙම් පිටින්ම දාගනී කිව්වත් අනුර මහත්තයා, අනුර සර්, අනුර සහෝදරයාට 170,000 අංක ගණිතයෙන් ගන්න බැරිය. මදුරාසියෙන් හරි මැලේසියාවෙන් හරි කට්ටිය ගෙනලා පෙරවුවොත් මිසක ෆේස්බුක්ේ පුළුවන් වුණාට පෙට්ටි වලින් බෑ. රනිල්ගේ දේශපාලන ඉවරයි 21 සුදු කොඩි ඔසවලා වය ධම්මා සංකාරා කියන්න විතරයි එතෙන් දිතුර වෙලා තියෙන්නේ. 22 වෙනිදා හත් දවසේ දානේ හැමෝම ඉන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ දැන් අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගය මෙන්න කරණම් ගහනවා දකුණට. අපිත් IMF එකේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්නේ. අපිත් වැල්පාලමේ ඉස්සරහට යනවා. අපි නිදහස් අධ්‍යාපනයේ පෞද්ගලීකරණයත් පිළිගන්නවා. ජනතාව ප්‍රගතිශීලීත්වයට හැරෙනවා. මෙන්න ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති දකුණට හැරෙනවා. අනුර කුමාර දිසානායක කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ඩුප්ලිකේට් එක. රනිල් වික්‍රමසිංහගේ කාබන් කොපිය. රනිල් වික්‍රමසිංහට ඕන විදිහට රනිල් වික්‍රමසිංහ නූල අදිනකොට අනුර කුමාර දිසානායක රටනවා. ඒක තමයි ප්‍රායෝගික ඇත්ත. රනිල් වික්‍රම සිංහ මැතිතුමා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය එහෙම් පිටින්ම මේ අනුර කුමාරලාට දීලා ඉවරනේ. දැන් අපි දැක්කනේ තැපැල් චන්දෝල්ට ඉස්සලා දවසේ ITN නාලිකාවට ගෙන්නලා පැය ගණන් මාධ්‍ය වේදිකාවත් වෙනස් කරලා ඕන විදියට බෝලේ දෙනවා එල්ලෙට ගහපන් කියලා. රනිල් වික්‍රමසිංහගේ වෛරය පිරිමසන්න. ඇගේ වෛරය නෙවෙයි උගේ වෛරය. මහින්දානන්ද මොකටද දේශපාලනේ කරන්නේ? එයාටත් එයාගේ පවුලටත් ධනවත් වීම සඳහාමයි. ඒගොල්ලෝ ධනවත් වුණා, රට බංකොලොත් වුණා. يعني රටයි ජනතාවත් බංකොලොත් වුණාට අපි කිමු රාජපක්ෂලා බංකොලොත්ද? නෑ. රටයි ජනතාවයි බංකොලොත් වුණාට රනිල් වික්‍රමසිංහලා බංකොලොත්ද? මගේ අමාත්‍යංශවල 7-5ක වංචාවක් වෙලා නැහැ සහෝදර. 7-5ක් මට විරුද්ධව චෝදනා නැහැ. මුන් ගහනවා මට බඩ ගන්න එනවා. මම දැන් නඩුව දාන්න ඒක ෆයිල් එක හදලා ඉවරයි. අනුර කුමාරට බිලියන 5ක ගලවනවා කලිසම අනුර කුමාරගේ ඔළුවෙන් මම ඉල්ලිච්ච දංගිය පෙන්න. පුළුවන් නම් එන්න උසාවියට ඇවිල්ලා සුජුවසෙන්ස් එකට ඇප්පිලා බලමු. කවුද හොරා කියලා බලමු. හරි පැතර දුන්නොත් කොඩ, වැරදි පැතර දුන්නොත් අංගොඩ. ජනාධිපතිවරයා තව දවස් 8 සෑහෙන නිහඬ වෙලානේ. ඇයි මෙච්චර නිහඬ? අර දන්නවනේ මහමුද නිහඬ වුණාම ඒ නිහඬ වීම එක විශාල සුළි එනවයි කියලා හිතන් මගේ නිහඬ වීමත් එහෙම ගවා. ඔබතුමාට දුස්තරම් කරා නේද? අනේ නෑ 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 මම කවුරුත් එක්ක අමනාපයක් නෑ. ඔබතුමා තනි වෙලා නේද? නෑ 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 මං තනි වෙලත් නෑ, කවුරුත් මට එහෙම කරලත් නෑ. මට කිසිම තරහකාරයෙක් නෑ, මම කවුරුත් එක්ක තරහත් නෑ. මේ කර විජේදාස රාජපක්ෂ මහත්තයා උදව් කරන්නේ නැද්ද? කාටද උදව් කරන්නේ? ඔය යාගේ ආන්නේ.